හිතුවක් කාරි දුලේ තාත්තේ මේ කෝකටත් මයි පොඩි දෙන්න ගිහිල්ලා ලොකු දුව බලලෙන්නද ගියාට කමක් නෑ හැබැයි ආපහු මෙහෙ එනවා නෙමෙයි ඈ ඔය මොකා නැතත් මට පුළුවන් තනියම ජීවත් වෙන්න මොනවද අම්මේ තාත්තා කියන්නේ යන්න එපා කියනවද මේකනේ ඔව් නැගගම වම් පැත්ත කියලානේ කියන්නේ ඔය නම්බරෙත් ගහලා තියෙන ජිංගි බුගා කවුද දන්න බැලුවේ මේ ගේ පොඩ්ඩක් බලන්න කියලා කුලියට ඔව් කවුද අංකල්ලට මේකේ පැටලුවේ බොනීද ඔව් ඇයි එතකොට මිනිහාවේ නැත්තේ සාමාන්‍යයෙන් ගෑප් බලන්න ඉස්සෙල්ලා මෙන්නේ බ්‍රෝකර් එක්කනේ අංකල්ලා දන්නවද මේ ගෙදර ගෑනු කෙනෙක් බෙල්ල වැල දාගෙන මලා කියලා. මෙහෙ? ඔව් මෙහෙ. ඇයි බොනි කිව්වේ නැද්ද? නැහැ. එතකොට ඉස්සරහා ගෙදර ඉන්නේ මදාවියෙක් කියලා කිව්වෙත් නැහැ. ඒ මනුස්සයා කිව්වා ඉස්සරහා ගෙදර ඉන්නේ මිහා දැක්කොත් සල්ලි කීයක් හරි ඉල්ලනවා කියලා. ඒ හින්දා මුල් වතාවට අපි තනියම ගිහින් ගේ බලලෙන්න කිව්වා. ආ. මෙහෙම කිව්වද? කොහෙද දන්නේ නැ මිනිහා මේ වෙලාවෙ ඉන්නේ නේද? පහල. ආ පහල ඉන්නවද? ආ. පහල ඉන්නානේ. ඇත්තද සිඩ්නි මේ මිනිහා කිව්වේ? වෙන්නත් පුළුවන්. නැත්තම් ඉතින් මේ වගේ තැනක මේ ගානට බඩුත් ටික ගියක් දෙන්නේ කවුද ඈ දුවලා වැඩේ දෙක කරගන්න නම් ඔයාට දැන් ඔය මුතු කතා කරපු විදිහටම තමයි මං කියපු අනිත් දේවලුත් සිද්ධ වෙන්නේ මං ඔයාට ඔන්න ඔට්ටු දාලා කියන්න ඔන්න ඒ පාරේ
මනුස්සය හැරිලා එන වේරන්දි. දෙරන්දී මනුසේ කරන්නේ ඔලු හොඳ නැති මනුස්සෙක්ද වෙන්න නැතිනේ නැත්නම් මේ මහපාරේ මම විකාර කරයි ඔළුව අමාරුවක් තමයි නේ මට බය අතට හොයන මොකකින් හරි මේකට දමල ගහයිද කියලා අපෝ මේ මේ ඊයේ පෙරේද පොල් ගෙඩියක් වැටලා බොනට් එක හැදුව විතරයි හිතුවක් කාරි පස්සේ පනින්නේ නැහනේ. පේන්න නම් නැහැ. හා. ඇත්තමයි මන්නම් හොඳටම බය වුණා එරන්දි. එහෙම බය වෙලා හරි කමන්නේ නැහැ. ඔයාගේ මූඩ් එක ෆික්ස් වෙච්ච එක නම් ලොකු දෙයක්. ඇත්ත ඉතින් මේක ඇතුළේ තනි කරම මලගයක් වෙලානේ තිබ්බේ. අනේ මන්ද මට තව මොන මොනවා වෙන්න තියෙනවද කියලා හිතා ගන්න බෑ අම්මේ කන්න බැරි නම් මේකවත් බීලා ඉන්නකෝ තැන් තැන් වල වැටි වැටි හූල්ල හූල්ල ඉන්න අක්කාගේ අතක් නැති වෙලා නෑනේ මම තියන්න පොඩි මං පස්සේ බොන්න අනේ අම්මේ බීලා ඉන්නකෝ අම්මා නොකනෝ බී හිටිය කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහනේ ප්‍රශ්න විසඳෙන්න නම් අම්මා අක්කට පොඩ්ඩක් කතා කරලා තාත්තගේ හිත හදන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න. දූලගේ තාත්තත් හරි හිතුවක්කාරයි. අනේ නිකන් ඉන්න අම්මා. මොකද තාත්තගේ අම්මගේ තියෙන වෙනස? අම්මා තාත්තා ගාව නහයෙන් ඇඬුවට තාම එකපාරක්වත් අක්කට කෝල් කරාද? ලොක්කේ. එයා විතරයි අඩුවකට හිටි. නැන්දේ. මට අද සනිපනේ කියලා යාප්පෙන් හරවල යවන්නකෝ. පොඩි අක්කේ. එයාව යාප්පුවෙන් හරවල අරිනවට වඩා ලේසියෙන් ඇඟට ගොඩ වෙච්ච යක්කු පන්නන්න පුළුවන්. නැන්දේ. පොඩි අක්කේ. ආමේ ඉන්නේ. ඕගොල්ලොන්ගේ කම්වල බැර ගෙවිල දානේ මම මේ කුසියටත් ගින් ආ යන ගම ඔව් ගෙවිල නැන්ද ඔළුව රිදෙනවා කියලා හොඳටම නිදි ඔය ආදිරි ගෙදර යන ගොඩක් කරාට හෙටත් අපි නැති වෙයි කමෙක් නෑ මං නැන්ද හැරනකන් ඉඳලා පැනිලා යන්න එතකම් මට ටීවී එක පොඩ්ඩක් දාලා දෙනවද පොඩි අක්කි සයුමි
ඔයාව කොහෙ දෙන්නේ? ඇයි? හලෝ මුතුමිනි කවුද මේ? ආ වංක කියන්න. ඔව් අද ආවනේ. නෑ අංකල් අද වෙනදටත් වඩා කලින් ආවා. එහෙම නම් දෙයක් කිව්වේ නෑ අංකල්. මේ ඉන්නේ ඔලියෝ එක්ක මැදන් නිදාගත්තු කෙනා ෂෝක් එකට. හරි අංකල් හරි මං කියන්න. ඕ ආ හරි අංකල්. කවුද පොඩි කතා කළේ? දෙන්නකෝ ඕන අංකල්. මොකද කියන්නේ? අත්තද ඔෆිස් ආවෙ නැත්තේ අයියානු. සාවිනේ අම්මේ ෆෝන් එකත් ඔෆ්. දූලගේ තාත්තා වැඩට යන්නේ නැතුව කොහෙද ගියේ? තාත්තාද වෙන කොහෙවත් යනවා කිව්වෙත් නෑනේ. චූටි පුංචිට කතා කළ බලන්න තාත්ත එහෙ ආවද කියලා? අම්මේ දැන් චූටි පුංචිට කතා කරොත් එයාට මේ විස්තර ඔක්කොම කියන්න ඕනේනේ. හිතුවක් කාරී එයනේ මේ කෙල්ල අපට කරපු විනාශය. කවුද නැන්ද මේ කෙල්ල? ලොක්කක්කද පොඩි අක්කද? කොහෙන්ද ලොක්කක්ක? ලොක්කි මැරෙන්න ගිහිල්ලාද කොහෙද? දැන් ඉතින් පත්තරේ දැම්මා වගේ තියේ. ඩිපෝසිට් ඉන්ට්‍රස්ට් එක පාස්වර්ඩ් එකත් එක්ක ඔටෝ ඉන්ස්ටෝල් වෙනවා. හරිද? එතකොට මං කියන ප්‍රොසීඩිය එක තියෙන්නේ ලෝන් රිකවරි කේදී විතරයි. තේරුණානේ? ඒ දෙකටම වඩා වෙනස් ඇරේස් රිකවරි එක. එතනදී අපි ඩේටා එන්ට්‍රි එක මැනුවල් කරන්න ඕනේ. තේරුණාද? ඔය එකක් චෙකින් කරලා බලන්නකෝ. වැරදුනොත් අපි හදන්න. හෙලෝ. ආව් ඉන්න. රන්විනි. වාට. හම්බෙන්න.
පුතේ. අනේ මට සමාව වෙන්න හත්තේ. තනිවට කහවාරි එක්කන් යනවද? තුන්ස ඩ්‍රයිවින් පුළුවන්. හලෝ. අපේ ලයිසන් නැහැ. ඒකට අවුල නැහැ. එහෙනම් බෑලා ගිහිල්ලා ඔය ඉස්සරහා තියෙන වෑන් එක අරවලා ගන්න.